ඇමරිකා ජනපදයේ කොරෝනා අසංගත තත්ත්වය මේ වන විට කිසියම් ආකාරයක ස්ථාවර මට්ටමක් පෙන්නුම් කරමින් තිබෙනවා. නොවේසේ නම් රෝගීන්ගේ විශාල වාර්තාවීම් කිසියම් ආකාරයක ස්ථාවර මට්ටමක නැත්නම් අඩුවීමක ස්වරූපයක් දක්නට ලැබෙනවා. මේ පසුබිම තුළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කිසියම් ආකාරයක අදියර තුනකින් යුතු ආර්ථික නැවත විවෘත කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු ඉතා මෑතකදී ඇමරික ජනාධිපති කාර්ය සාධක බලකායක් පවා පිහිටවනු ලැබුවා. මේ අතර ට්‍රම්ප් හිතවාදීන් විශේෂයෙන්ම රිපබ්ලිකන් පාක්ෂිකයන් ඉතා ඉක්මනින් ඇමරිකානු ආර්ථිකය විවෘත කර යුතු බවට උද්ඝෝෂණවල නිරතව දක්නට ලැබුණා. මේ අතර ඉතාම සිත්ගන්නා සුළු කාරණයක් නම් මේ උද්ඝෝෂණකරුවන්ට එරෙහිව විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතය එරෙහිව සටන් වැද සිටින සෞඛ්‍ය සේවකයින් කිසියම් ආකාරයක නිහඬ විරෝධතාවයක් දක්වමින් ඔවුන්ට විරුද්ධත්වය ප්‍රකාශ කරනුත් මේ සම්බන්ධයෙන්ම දැක ගන්න ලැබුණා. ඒත් එක්කම මේ උද්ඝෝෂණකරුවන්ට සහාය පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් විසින් ට්විටර් පණිවිඩ ඔස්සේ ඔවුන්ව දිරිමත් කරනු අපිට දැක ගන්නට පුළුවන් වුණා. මේ ප්‍රතිවිරුද්ධ මත අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශාල වශයෙන්ම ඔහුගේ ක්‍රියාවලීන් වලට විරුද්ධත්වය පළ වෙන අතර ඔහු කිසියම් ආකාරයක සාධනීය පියවර පවා අනුගමනය කරලා තිබුණා. විශේෂයෙන්ම ඔහු මේ මාසයේ මුලදී කිසියම් ආකාරයක සහන පැකේජයක් භාණ්ඩාගාරයේ හරහා ලබා දී තිබුණා. සෑම දිලිඳු පවුලකටම නැතම් මධ්‍යම ආදායමක් තිබෙන නැතම් අඩු ආදායම් ලාභී පවුලකටම කිසියම් ආකාරයක සහන පැකේජයක් ඔහු විසින් හඳුනා දී තිබුණා. මේ සමගම මේ සඳහා ඩොලර් ට්‍රිලියන 3ක ආධාර මුදලක් ඔහු යොදා තිබුණා. ඒත් එක්කම මේ නැවත විවෘත කිරීමේ පිළිබඳ කාර්ය සම්බන්ධයෙන් විවිධාකාරයේ විවේචන අපිට එල්ලවෙන දක්නට ලැබුණා. විශේෂයෙන්ම වසංගත රෝගාංශයේ අධ්‍යක්ෂකවරයා වන රොබර්ට් රෙඩියල් විසින් මේ නැවත විවෘත කිරීමත් සමග කොරෝනාවල නැවත ආගමනයක් සිදුවෙන හැකි බවට කොරෝනා නැවත පැමිණීමේ තර්ජනයක් තිබෙන බවට ඔහු අනතුරු අඟවා තිබුණා. ඒත් එක්කම දැන් මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ 825,000කට අධික කොරෝනා වසංගතයට ගොදුරු රෝගීන් හඳුනාගෙන තිබෙනවා. ඒ අතර 45,000කට ජීවිත අහිමුවා ඇමරිකාව තුළ පමණක්. මේ වන විට ලෝකුරා මේ වසංගතයට මුහුණ දෙමින් සිටින ජනතාව 125,000.